ලංකාව විශාල විදිහටම ආදායම ලබන ක්‍රමය මොකක්ද කියලා ඇහුවොතින් අපේ ළමයෙක් කියන්න පුළුවන් සංචාරක ව්‍යාපාර කියලා. එහෙමත් නැත්නම් අපි කියන්න පුළුවන් අපනයන ක්‍රමය කියලා. තේ, පොල්, රබර් කියන අපනයන ක්‍රමය කියලා හිතන්න පුළුවන්. හැබැයි කාටවත් නොදැනෙන ඉතාමත්ම සංවේදනීය වූ ලංකාවේ විශාලම ආදායම ලබන්නේ විදේශගත විදේශ ශ්‍රමිකයන්ගෙන් බව අපි කවුරුත් දන්නේ නැහැ. ලංකාවෙන් එළියට ගිහිල්ලා ඉන්න විශාල පිරිසක් සිටිනවා. මිලියන දෙකමාරක් විතරටත් වඩා පිරිසක් සිටිනවා. හැම මාසිකද ලංකාවට මුදල් හොයන්න මේ මිනිස්සු දුක් විඳින. මේ මිනිස්සු ගැන කතා කරන එකම දේශපාලකෙක්වත් නැහැ. ඔවුන් අවුරුද්දක් හරි දෙකක් හරි තමන්ගේ ජීවිතයේ ප්‍රශ්න විසඳ ගන්න කියලා පිටරට ගිහිල්ලා පුළුවන් තරම් දුක් විඳින මුදල් හම්බ කරනවා. නමුත් හුඟක් අයට වෙලා තියෙන දේ තමයි හරියට මර උගුලකට හවුනා වගේ පිටරට ගියාම එතනින් එළියට එන්න විදිහක් නැහැ. මොකද එන්න එන්න තමන්ගේ තිබෙන ප්‍රශ්න වැඩි වෙනකොට ඔවුන්ට සිද්ධ වෙලා තියෙන අවුරුදු දෙකකට ගියාට අවුරුදු 10 15 පිටරට ජීවත් වෙන්න. ඒ අය වෙනත් රටවල් වල නීතිවලට අනුකූලව තමන්ගේ හාම්පුතා කියන විදිහට එහෙමත් නැත්නම් ආයතනය කියන විදිහට දස දුක විඳින බව ලංකාවේ ඉන්න කී දෙනෙක්ට නම් තේරෙනවද? දේශපාලකයෝ කී දෙනෙක්ට නම් තේරෙනවද? අපේ ගෙවල් වල මිනිස්සු ජීවත් වන්නේ මේ පිටරට ඉන්න පුද්ගලයා ඉවන මේ මුදලෙන් කියන එක. ඒගොල්ලගේ මුළු මාසෙම ගෙවෙන්නේ මේ ඉතාමත් සුළු මුදලෙන්. ඉතින් ඒ පිටරට වැඩ කරන එන පුද්ගලයාගේ ජීවිතයට මේ වැඩියෙන්ම ආදායම් ලබන අමාත්‍යාංශ කිසිම සේවාවක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ අය පිළිබඳව කිසිම තැකීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි, ඒ අයට නොයෙක් වර්ගයේ බදු පැටවෙනවා. ඔබ බලන්න පිටරටින් දරුවෙක්ට අරගෙන එන සෙල්ලම් බඩුවක් හරි පොතක් පතක් හරි චුයින්ගම් එකක් හරි එකින් එක එකින් එක එයාපෝට් වලදී ගන්නවා. අහිංසක මිනිස්සු අවුරුදු ගානක් දුක් විඳලා දුක් විඳලා තමන්ගේ රටට තමන්ගේ දරුවට අරගෙන එන මේ පුංචි දෙයට පවා අපි දඩ ගහනවා. අපේ රටේ ජීවත් වෙන විශාල මුදල් හොරකම් කරමින් ඉන්න මිනිස්සු පිළිබඳව අපි තාමත් කතා කරන්නේ නැහැ. අපේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් තාම කිසිම කෙනෙක් හොයලා නැහැ. ඔබට දැනিলা තිබෙනවද කිසිම අමාත්‍යවරයෙක් මේ පිළිබඳව කතා කරනවා? මේ රටින් පිටවිලා ගිහිල්ලා දුක් විඳින මිනිස්සුන්ගේ ජීවිතවල අවසානයේ කුමක්ද කියලා කිසිම කෙනෙක් කතා කරන්නේ නැහැ. ඇයි මේ අහිංසක මිනිස්සුන් තවදුරටත් අපි පිටරටට යවන්නේ? ඔවුන් ලංකාවට එනකොට අදුතරමේ ඔවුන්ට යම්කිසි ජීවනෝපාය ක්‍රමයක් හදාගන්න උදව්වක් තිබෙන්න ඕනේ නෑ රජයේ කියන එක. එහෙම වුණොත් තමයි රට සම්වර්ධනය. තාමත් අපි හිතන්නේ නෑ අපේ රටේ කකුල් දෙකෙන් නැගිටලා අපේ රට දියුණු කරන්න. රටේ තිබෙන දේවල් ගැන හරි අවබෝධයක් නැති මිනිස්සු පිරිසක් තමයි කතා කරන්නේ. එහෙමනම් මේව හදාගන්න අපි දැනුවත් විය යුතුයි. මම හැම වෙලාවෙම කියන රෙටිකියුල ඇක්ටිවේටින් සිස්ටම් කරුණාවෙන් හිතන්න. පුංචි දරුවාගේ ඉඳලා අපි හිතන්න පුරුදු වෙන්න ඕනේ අපි කොහොමද මේ තිබෙන තත්ත්වයෙන් වෙනස් වෙන්නේ කියන එක. ඔබට මතක ඇති ඔබ සංඥා දත්ත ලේඛන අරන් බැලුවොතින් අපේ ගෙවල් වල වියදම් වෙන වියදම් වැඩිම ප්‍රමාණයක් වියදම් වන්නේ විදුලි බිලටයි වතුර බිලටයි. ඊට අමතරව ඉතාම සුළු මුදලක් තමයි අපි ආහාර වෙනුවෙන් වැය කරන්නේ. අපිට වතුර තිබෙන රටක විදුලි බිලට අපි මේ තරම් වැය කරනවා නම් මිනිස්සු ජීවත් වන්නේ ඉතාමත්ම දුක්ඛිත තත්ත්වයක නම් අපි තවදුරටත් පිටරටින් මේ ගන්න ණය වලින් මිනිස්සුන්ට ප්‍රතිපාදන ලැබෙන්නේ නැති ඇයි? මේක ඉතාමත් වැදගත් නැද්ද අපිට සොයලා බලන්න? අපි මේක දැනගන්න ඕන කරන්නේ නැද්ද? අපේ රටට ලැබෙන ප්‍රතිපාදන මේ අපි ගන්න තරමක් ණය අපි ගන්නේ ඔවුන් අපිට දීපු කලින් දීපු ණය පියවන්නේද කියන එක නේද අපි හිතලා බලන්න ඕනේ. ඔවුන් ගන්න ණය පියවන්න අපි ආපෝෂණයට ණය ගන්න. මේක මේ විදිහට ගියොත් අපේ රටේ ඉස්සරහට යෑමක් සිද්ධ වෙන්නේ නැහැ. අපි වලකට වැටිගෙන 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 යනවා. අපිට ඒ වලින් ගොඩට එන්න විදිහක් නැහැ. අපේ ජීවිත ගොඩ ගන්න නම් අපිට තිබෙන මේ හොඳම ඇසට් එක ගැන හොඳට මතක කරගන්න. පිට
ලොකුතරට වැඩ කරන අපේ අහිංසක තරුණ ශක්තිය. අපේ ඒ ශක්තිය අපි ඔවුන්ට කිව්වොත් එක මාසික පඩිය නවත්තන්න කියලා ලංකාවට මොකක්ද සිදුවෙන තත්ත්වය? හැම මාසෙම ඔවුන් ඉවන පඩියෙන් තමයි හැම ගියක්ම රැකෙන්නේ. කල්පනා කරලා බලන්න, අපි මේ මිනිස්සු වෙනුවෙන් කවුද කතා කරන්නේ? මේ මිනිස්සු වෙනුවෙන් කිසිම දෙයක් අපි කරලා නැහැ තාම. එහෙමනම් මේක සුදුසු කාලේ තමයි අපි මේක කියන්නේ.